අවසන් තරගයෙන් අපිට ලැබුණු පාඩම් කාලගුණ වාර්තා වැරදුනේ ඇයි අවසන් තරගයේ බිහි වූ සුපිරි වාර්තා එක්ක අද Road to World Cup T20 final episode I want to get a hammer. The last visit of Visavis Locuslan Targavali, Avasan Mahatarangi Pilimada, Kitty Pasudak Makaragan and I, Vidu Kalpanakale, Metarangi Pilimada, Papi Peradakme Kataka, Deval, Bohodurut, Akar in Sidona, Edin Menisa, Api Peradakme, the Kata Nokarapu, Deval Tikak Pilimada, Tamaya, Avadhane, Yumkarana, Vidu Sudanam Vinni, Edin Peradakme, the Kiepu, Deval, Haryanaka, Mahalakudak with theatre, Vidu Hitanana, Mokada, Onemakanakuta, Obertunat, Niveradi, Datta Ek, Tarangak Vishlation Ekalo. ඒ වගේ බොහෝ පෙරයින් નિවරදිව කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අවබෝධයක් දෙන්න ඒ පිළිබඳව අවධානය යොමු කරන්න තමයි විදු මේ වීඩියෝ තුලින් උත්සාහ කරන්නේ. දැන් කාලගුණය පිළිබඳව කතා කරනකොට මේ තරගාවලිය තුල කාලගුණය ගැන විදු අවස්ථා දෙකකදී සඳහන් කරපු කාරණා සම්පූර්ණයෙන්ම වැරදිලා ගියා. ශ්‍රී ලංකා අෆ්ගන් තරගයේ සහ අවසන් මහා තරගයේදී මේ තරග දෙකේදීම ලොකු වර්ෂාවක් බලාපොරොත්තු වුණා අන්තර්ජාතික කාලගුණ වාර්තාවල සහ ඕස්ට්‍රේලියා රජයේ කාලගුණ වාර්තාවල පැහැදිලිවම මේක සටහන් වුණා. ඉතින් කොතනද මේක වරදින්නට හේතුව කියන එක පිළිබඳව තමයි මුලින්ම අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. දැන් කාලගුණයේ පිළිබඳව කාලගුණ වාර්තාව ගැන ඔබ අවධානයෙන් සිටියානම් ඔබ දන්නවා අවසන් මහා තරංගයේ උදේ වෙනකල්ම කාලගුණ වාර්තාවන් වල සටහන් වුණේ එදින අකුණු සහිත ලොකු වර්ෂාවක් ඇද වැටෙන්නට නියමිත බව බොහෝ දුරට තරංගයේ අතරමැද එහෙම නැත්නම් තරංගයට කලින් වර්ෂාවක් ඇද වැටෙන්නට නියමිතයි කියලා තමයි සඳහන් වුණේ. නමුත් ඒක එහෙම වුණේ නැහැ. කිසිදු ගැටලුවකින් තොරව අවසන් මහා තරංගයේ පවත්වන්න හැකියාවක් ලැබුණා. මේක විදු පහුගිය අවුරුදු 3ක කාලයේ තුලම අත් නොබින්දි තත්වයක්. මොකද මේ විදු භාවිත කරන අන්තර්ජාතික කාලගුණ වාර්තාවන් සපේන සේවාවන් වල සහ ඕස්ට්‍රේලියා රජයේ කාලගුණ වාර්තා විශේෂයෙන්ම බොහෝ දුරට නිවැරදි දත්ත වාර්තා තමයි සපයන් ඉතාමත්ම කලාතුරකින් තමයි වැරදීමක් සිදු වෙන්නේ සහ වැරදි ප්‍රතිශතය ඉතාමත්ම අවමයි. නමුත් මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පවතින කාලගුණ තත්ත්වය සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව තුළ පවතින කාලගුණ තත්ත්වයට වඩා වෙනස් කාලගුණ තත්ත්වයක් බව තමයි කාලගුණ වාර්තා සඳහන් කරන්නේ. ලානිනා තත්ත්වයකට ආසන්න තත්ත්වයක් පවතින බව තමයි සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. ඉතින් මේ අනුව අර අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන දේවල් වලට වඩා කාලගුණයේ ලොකු වෙනස්කම් සිදු වෙන්නට ඉඩකඩ තිබෙනවා සහ ලානිනා තත්ත්වයකදී සුළඟේ වේගය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි. ඉතින් මේ නිසා වැහි බලාකුළු ඉතාමත්ම වේගයෙන් එක තැනක ඉඳලා වෙනත් තැනකට අරගෙන යන්නට පුළුවන්. මේ නිසා බලාපොරොත්තු නොවන වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බලාපොරොත්තුෙන් ඉන්න වර්ෂාවන් ඇද නොවැටෙන්න පුළුවන් කියලා තමයි මේ කාලගුණ වාර්තාවන් පෙන්වා දෙන්නේ. ඉතින් ඔබට පේනවා මේ දත්ත වාර්තා එක්ක වෙනත් වසරවලට සාපේක්ෂව හාත්පසින් වෙනස් කාලගුණ තත්ත්වයක් තමයි මේ වන විට ඕස්ට්‍රේලියාවේ පවතින්නේ කියන කාරණේ. Melbourne තනතිරුව පිටතට පන්දුවටත් එක හා සමාන සහයෝගයක් දක්වන තනතිරුවක් කෙසේ වෙතත් එදා පැවති කාලගුණ තත්ත්වයක් එක්ක පන්දු යවන්නන්ට වැඩි වාසිදායක තත්ත්වයක් Melbourne තනතිරුවේ තිබුණා කියලයි විදු දකින්නේ. පෙරදැක්මේදී අපි බලාපොරොත්තු වුණා වගේම කාසිය වාසිය දිනාගත් නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරගත්තා. ඒ අනුව ජොස් බට්ලර් මුලින් පන්දු යැවීමට තමයි තීරණය කළේ. England සහ Pakistan කණ්ඩායම විදුගේ Dream 11 එකමයි ක්‍රීඩා කළේ. විශේෂයෙන් England කණ්ඩායමේ ආබාධයන් දෙක සුව වෙලා තිබුණේ නැහැ. Mark Wood සහ David Malan ක්‍රීඩා කරන්නට සිදු වුණේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වුණා වගේම Phil Salt සහ Chris Jordan ඒ වෙනුවට කණ්ඩායමට ක්‍රීඩා කළා. මේ තරගයේ පිළිබඳව අපි දැන් සම්පූර්ණ තොරතුරු දන්න නිසා මේ තරගයේ වැදගත්ම පොයින්ට්ස් කිහිපයකට විතරයි අපි අද 360 overview එකේදී අවධානය යොමු කරන්නේ. පළවෙනිම කාරණේ තමයි එංගලන්ත කණ්ඩායම මේ තරගයේ පුරාම තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න සමත් වුණා. ඔවුන් කිසිම විටක පාකිස්තානයට ඔළුව උස්සන්න ඉඩකඩ ලබා දුන්නේ නැහැ. මේ තරගයේ ශ්‍රී ලංකා එංගලන්ත තරගයේත් ලොකු සමානකමක් විදු දකින්නවා. කොහොමනත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාකිස්තාන පන්දු යවන්නන්ට වඩා හොඳින් එංගලන්ත පිතිකරුවන් පාලනය කරගන්න සමත් වුණා කියලයි විදු දකින්නේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම වේග පන්දු යවන්න නොමැතිව වුණත් මේ කාරණය සාර්ථකව කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා. එංගලන්ත කණ්ඩායම හැම විටකම පීඩනය පාකිස්තාන පිතිකරුවන් වෙතට යොමු කරන්න සමත් වුණා ඔවුන්ගේ පන්දු යැවීමේදී.
එංගලන්ත පන්දුවේ තිබෙන විශේෂත්වය තමයි ඔවුන් කිසිම විටක පාකිස්තාන ප්‍රතිකරුවන්ට හොඳ සම්බන්ධතාවයක් වර්ධනය කරගන්නට ඉඩකඩ ලබා දුන්නේ නැහැ. හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගිනකොටම ඔවුන් ඒක බිඳ දමන්නට කටයුතු කළා. ඒ වගේම හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගුණා නම් ලකුණු 50ක 60ක සම්බන්ධතාවක් ගොඩ නැගුණා නම් පැහැදිලිවම පාකිස්තානයට ලකුණු 160ක ඉලක්කයක් කරා යන්න තිබුණා. යම් හේකින් පාකිස්තානයේ ලකුණු 150 සීමාව පසු කළා නම් එංගලන්ත කණ්ඩායමට මේ තරඟයේ ජයග්‍රහණය කිරීම එතරම් ලෙහෙසි වෙන්නේ නැහැ. බට්ලර් තමන්ගේ පන්දු යවන්නන් හසුරුවපු ආකාරයේ වගේම ඒ පන්දු යවන්නන් නායකයාට අවශ්‍ය දේ අවශ්‍ය මොහොතේ කරලා දෙන්න සමත් වීම තමයි එංගලන්ත කණ්ඩායමේ සාර්ථකත්වයේ බවට පත් උනේ. පෙර දැක්මේදී විදු විශේෂයෙන්ම සඳහන් කරා සෑම් කරන් සහ අඩිල් රෂීඩ් පිළිබඳව එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීම පැත්තෙන් සෑම් කරන් මේ තරඟයේ තුලදී කැපී පෙනෙන දක්ෂතා දක්වයි කියලා විදු අපේක්ෂා කරනවා. ඒ වගේම අඩිල් රෂීඩ් මේ තරඟයේදී දක්වන දක්ෂතාවයේ එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයට තීරණාත්මක සාධකයක් බවට පත් වේ. ඒකට ප්‍රධාන හේතුව බවට පත් උනේ මේ MCG PTA පන්දුවට තිබෙන දෝලනය සහ මේ පවතින කාලගුණික සාධකත් එක්ක ඔවුන්ට ලැබෙන සහයෝගය. මේ නිසා සෑම් කරන්ට පන්දුව දෝලනය කිරීමෙනුත් ඒ වගේම අඩෙල් රෂීඩ්ට මේ තනතිරුවේ තිබෙන පන්දුව ලිස්සා යාමේ ඩ්‍රිෆ්ට් වෙන ගතිය තුලිනුත් හොඳ ප්‍රයෝජනයක් ලබා ගැනීමේ හැකියාව තිබුණා. ඉතින් මෙන්න මේ නිසා තමයි විදු විශේෂයෙන් මේ ක්‍රීඩකින් දෙදෙනා පිළිබඳව සඳහන් කළේ ඔවුන්ගේ පන්දු යැවීම ඉතාමත්ම සුවිශේෂී කාරණයක් බවට මේ දිනේදී පත් වෙනවා කියලා. සෑම් කරන් ඉතාමත්ම හොඳින් පන්දුවේ දෝලනය උපයෝගී කරගෙන කඩුල්ල තුලට පන්දුව දෝලනය කරමින් පාකිස්තාන ප්‍රතිකරුවන් පාලනය කරන්න සමත් වුණා. ඉතින් මේ කාරණයම දසුන් ශානකටත් කරන්න හැකියාව තිබෙනවා. මේ නිසා තමයි විදු දිගින් දිගටම සඳහන් කළේ ඔස්ට්‍රේලියාව තුලදී මේ තරගාවලිය තුලදී දසුන් ශානකගේ පන්දුවම ඉතාමත්ම වැදගත් වෙනවා කියලා. නමුත් අපේ ඉන්න විශේෂඥ පුහුණුකරුවන් තේරුම් නොගත්ත සරලම කාරණය තමයි ඒක කියලා විදු දකින්නේ. අඩිල් රෂීඩ් මේ තරගාවලියේ පුරාම විකට් එකකින් බෝලර් කෙනෙක් උනේ නැහැ. නමුත් ඔහු ඉතාමත්ම හොඳින් ඉකොනොමිකල් බෝලර් කෙනෙක් විදිහට අඩු ලකුණු සංඛ්‍යාවකට තමන්ගේ පන්දුවාර 4 ක්‍රියාත්මක කරන්න සමත් වුණා. ඉතින් ඔහුට කඩුල්ල පළවෙනි කඩුල්ල ලැබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමත් සමග තරගයේදී පැතුම් නිස්සංගගේ කඩුල්ල තමයි ඔහු මේ තරගාවලියේ දවාගත්ත පළවෙනි කඩුල්ල බවට පත් වුණේ. හැබැයි එංගලන්තේ කවුරුත් නාහෙන් ඇඬුවේ නැහැ. අඩිල් රෂීඩ්ට විකට් නැහැ. ඒ නිසා ඔහු වෙනුවට වෙනත් කෙනෙක් දාන්න ඕනේ කියලා. මොකද ඔහුගේ රෝල් එක මොකක්ද කියන එක කණ්ඩායම තේරුම් අරන් තිබුණා. ඒ රෝල් එක ඇතුලේ ඔහු ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වුණා සහ අවසන් තරඟ දෙකේදී ඔහු අවශ්‍යම කරන කඩුල්ලු ලබා ගන්න සමත් වුණා. සෑම් කරන් මොහොමඩ් රිස්වාන්ගේ කඩුල්ලත් අඩිල් රෂීඩ් මොහොමඩ් හැරිස්ගේ කඩුල්ලත් දවා ගැනීමත් එක්ක ඔළුව උස්සන්න හදපු පාකිස්තානය ආපහු පහළට ඇදලා දාන්න එංගලන්ත පන්දු යවන්නන්ට හැකියාවක් ලැබුණා. ඉන් අනතුරුව බබර් අසාම් සහ ෂාන් මසූඩ් අතර සබඳතාවක් ගොඩනැගෙද්දී ඉතාමත්ම විශිෂ්ට රිටර්න් කැච් එකක් ලබා ගැනීමෙන් අඩිල් රෂීඩ් බබර් අසාම් පිටියෙන් ඉවත් කරන්න සමත් වුණා. පාකිස්තාන කණ්ඩායමත් පිතිකරුණු ලයිස්තුවේ වෙනසක් සිදු කරමින් මොහොමඩ් හැරිස් උඩට ගෙනල්ලා ඔවුන් උත්සාහ කළේ 1992 එක් දින ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්සමා මුල්හක් ක්‍රියාත්මක කළා වගේ ටිකක් වේගවත් ඉනිමක් මොහොමඩ් හැරිස් ලවා ක්‍රියාත්මක කරගන්න. නමුත් ඔවුන්ගේ ඒ උපක්‍රමය සාර්ථක වුණේ නැහැ එංගලන්ත කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම නිසා. පන්දුවර 16කදී කඩුලු 4කට ලකුණු 119ක් ලබා ගැනීමත් එක්ක පාකිස්තාන කණ්ඩායමට ලෝක කුසලානේ පේන මායිමකට ඔවුන් ඇවිල්ලා තිබුණා. මොකද අවසන් පන්දුවර 4 තුලදී ඔවුන්ට කඩුලු 6ක් ඉතිරි වෙලා තිබුණා. ලකුණු 31ක් ලබා ගත්තා නම් එංගලන්ත පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්න පාකිස්තාන කණ්ඩායමේ ඉන්න ප්‍රබල පන්දු යවන බලෑණියට හැකියාවක් තිබුණා. නමුත් සෑම් කරොන් ක්‍රියාත්මක වෙමින් ෂාන් මසූඩ්ගේ කඩුල්ල දවා ගැනීමත් එක්ක ක්‍රිස් ජෝර්ඩන් සහ සෑම් කරන් දෙදෙනා අවසන් පන්දුවාර 4 ලකුණු 18කට සීමා කරන්න සමත් වුණා. මේ නිසා තමයි පෙර දැක්මේදී විදු පෙන්වා දුන්නේ ඔයින් මෝගන් ක්‍රිස් ජෝර්ඩන් වෙනුවට ඩේවිඩ් විලි කණ්ඩායමට ක්‍රීඩා කළ යුතුයි කියලා සඳහන් කළත් ජෝර්ඩන්ම කණ්ඩායමේ ක්‍රීඩා කරන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා කියලා. මොකද ක්‍රිස් ජෝර්ඩන්ට පැවරිලා තිබුණු කාර්යභාරය තමයි මේ විශේෂයෙන්ම ඩෙත් ඕවර්ස් වල පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරලා ඩෙත් ඕවර්ස් 4 ලබා ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය අවම කරන්න. මොකද ඔහු ඩෙත් ඕවර් ස්පෙෂලිස්ට් කෙනෙක් විදිහට ලෝකයේ පුරා තියෙන 20 තරගාවලිවල දස්කම් දක්වපු ක්‍රීඩකෙක්. ඩේවිඩ් විලීට මේ තනතිරුවේ තිබෙන දෝලනය ප්‍රයෝජනයට ගන්න පුළුවන් වුණත් ඔහු ඩෙත් බෝලර් කෙනෙක් විදිහට එතරම් හොඳින් කටයුතු කරන්නේ නැහැ. ඉතින් ක්‍රිස් ජෝර්ඩන්ට මෙන්න මේ වගකීම තමයි පැවරෙලා තිබුණේ. ඔහුට කඩුලු ලබා ගන්නටත් වඩා අවසන් පන්දුවාර 4 ලකුණු සීමා කිරීමේ වගකීම ඔහුට පැවරෙලා තිබුණා. ඉතින් මේ ප්ලෑන් එකෙන් එළියට යන්න ඔවුන්ට අවශ්‍යතාවයක් නැහැ. අනික අතට අපි බැලුවොත් ඩේවිඩ් විලි වමත් පන්දු යවන්නෙක්, වමත් පිතිකරුවන් කිහිප දෙනෙක්ම පාකිස්තාන කණ්ඩායම තුල ඉන්නවා ඉතාමත්ම හොඳින් පන්දුවට පහර දෙන. ඒ නිසා වමත් වේග පන්දු යවන්නන් දෙදෙනෙක් කණ්ඩායමට කැඳවා ගැනීම එංගලන්ත කණ්ඩායමට එතරම් ලොකු වාසියක් අත්වන දෙයක් නෙමෙයි. මේදි සෑම් කරන්ගේ සමස්ත පන්දුවේම ගත්තොත් ඔබට පේනවා ඔහු බොහෝ විට විකට් ටු විකට් තමයි බෝල් කරලා තියෙන්නේ. එහෙමත් නැත්නම් ඕෆ් ස්ටම්ප් එක පැත්තෙන් කඩුල්ල තුලට තමයි පන්දුව යොමු කරලා තියෙන්නේ. මේ හේතුව නිසා තමයි ඔහුගේ මේ ලයින් එක
ඔහු හරියාකාරව තමන්ගේ ලෙන්ත් එකත් එක්ක හරියට පාවිච්චි කිරීම නිසා පන්දු වාර 4 ලකුණු 12කට සීමා කරන්න ඔහුට හැකියාවක් ලැබෙනවා. පාකිස්තාන පන්දු යැවීම මේ තරගාවලියේ හොඳම පන්දු යැවීමේ බලෑණිය විදිහට යලිත් වතාවක් සඳහන් කළ යුතුයි. මොකද ඔවුන් මේ ලකුණු 137 බේරගන්න ඉතාමත්ම හොඳ සටනක් ලබා දුන්නා. විශේෂයෙන්ම ෂහින් ෂා අෆ්රිඩීගේ සහ හැරිස් රවුෆ්ගේ පන්දු යැවීම මේ තරගයේදී කැපී පෙනුණා. ඉතින් මේ දෙදෙනා එකතු වෙලා ඉතාමත්ම හොඳ තර්ජනයක් එංගලන්ත කණ්ඩායමට එකතු කරන්න සමත් වුණා. ඒ වගේම ෂඩත් ඛාන්ගේ පන්දු යැවීමත් විශේෂ මට්ටමක තිබුණා. බොහෝ දෙනෙක් අහන කාරණේ තමයි ෂහින් ෂා අෆ්රිඩී පන්දු වාර 4ම ක්‍රියාත්මක කළා නම් පාකිස්තානයට ලෝක කුසලානේ දිනා ගන්නට ඉඩ කඩ තිබුණාද කියන එක. කෙසේ වෙතත් විදු දකින්නේ බෙන් ස්ටෝක්ස්ගේ ඉනිමත් එක්ක එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරලා තිබුණේ. ෂහින් ෂා පන්දු වාර 4ම ක්‍රියාත්මක කළා නම් බොහෝ දුරට ජයග්‍රහණය තව ටිකක් ප්‍රමාද කරන්නට ඉඩ කඩ තිබුණා කියන එකයි විදු නම් දකින්නේ. එංගලන්ත ප්‍රතිකරණය පිළිබඳව එකම එක දෙයක් විතරයි විදුවට කියන්න තියෙන්නේ. රිවර්ස් ස්වීප් කප්පිත්තෙක්, ඒ වගේම ප්‍රහාරාත්මක ප්‍රතිකරුවෙක් විදිහට නම් දරපු බෙන් ස්ටෝක්ස් මේ තරගාවලියේ ක්‍රීඩා කරපු ඉවසිලිවන්ත ඉනිම දෙක තමයි ඔවුන්ට ලෝක කුසලානය අරගෙන එන්න හේතුවක් බවට පත් වුණේ. ශ්‍රී ලංකාව සමග තරගයේදීත්, ඒ වගේම අවසන් මහා තරගයේදීත් ඔහු ක්‍රීඩා කරපු ඉවසිලිවන්ත ක්‍රීඩා විලාසය නොවන්නට එංගලන්ත කණ්ඩායමට අවසන් මහා තරගයටවත් එන්නට ඉඩකඩ ලැබෙන්නේ නැහැ කියලයි විදුව දකින්නේ. ස්ටෝක්ස් කියන්නේ නාහෙට අහන්න ඇති චරිතයක්, කෝපය පාලනය කරගන්න දන්නති චරිතයක්, අතීතයේදී නිරන්තරයෙන්ම කලහකාරී සිදුවීම් වලට මැදිහත් වෙච්ච ක්‍රීඩකයෙක්. ඉතින් ඔහුට යම් අවස්ථාවක් ලබා දුන්නා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔහුගේ මේ වැරදි අඩුපාඩු හදාගන්න. 2016දී කාලෝස් බ්‍රැත්වේට් ඔහුගෙන් ලෝක කුසලානය උදුරා ගන්න සමත් වුණා. හැබැයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තමන්ට ලබා දීපු අවස්ථාව හරියට ප්‍රයෝජනයට ගත්ත බෙන් ස්ටෝක්ස් එංගලන්තය වෙනුවෙන් ලෝක කුසලාන දෙකක් දිනා දෙන්න සමත් වුණා. 2019 එක්දින ලෝක කුසලානයත්, 2022 2020 ලෝක කුසලානයත් ඔහු ක්‍රීඩා කරපු ඉවසිලිවන්ත ඉනිම දෙක නිසා තමයි එංගලන්ත කණ්ඩායමට හිමි කරගන්නට හැකියාවක් ලැබුණේ. මේ පාර අවසන් මහා තරගයේදී ආందోళනාත්මක තීරණ මොකුත් නැතත් මේ අවසන් මහා තරග දෙකේදීම හෙවණල්ලක් වගේ අපේ කුමා ධර්මසේනත් සිටීම ලාංකිකයන් විදිහට අපිට ආඩම්බරයක්. මේ බෙන් ස්ටෝක්ස්ගේ ක්‍රීඩා කරපු ඉනිම දෙක සහ ඔහුට ලබා දීපු අවස්ථා නිවැරදිව පාවිච්චි කරලා ලෝක කුසලාන දෙකක් එංගලන්තයට දිනා දෙන්නට සමත් වෙච්ච ක්‍රීඩකයෙක් බවට පත්වීම ලෝකයේ ඕනෑම ක්‍රීඩකයෙකුට ගන්න පුළුවන් ඉතාමත්ම හොඳ ආදර්ශයක් විදිහටයි විදුව දකින්නේ. ඒ වගේම තමයි ඇලෙක්ස් හේල්ස්ගේ පුනරාගමනය. ඔහුත් යම් යම් ආందోళනාත්මක සිදුවීම් වලට මැදි වෙච්ච ක්‍රීඩකයෙක්. නමුත් ඔහු මේ තරගාවලිය තුළ තාමත්ම කැපී පෙනෙන කාර්යභාරයක් ආරම්භක ප්‍රතිකරුවා විදිහට එංගලන්ත කණ්ඩායමට ඉටු කරලා දෙන්න සමත් වුණා. මේ නිසා අවස්ථාව දෙන්න දෙන්න, සමාව දෙන්න දෙන්න එකම වරද නැවත නැවත කරන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තේරීම් කමිටුව නිවැරදි තීන්දුව ගත යුතුයි කියන එකයි විදුව දකින්නේ. 2010දී ලෝක කුසලාන තරගාවලියේ වීරයා බවට පත් වුණේ කෙවින් පීටර්සන්. නමුත් ඔහු එංගලන්ත ක්‍රිකට් වලට අහිතකර ක්‍රීඩකයෙක් කියලා තීරණය කරලා කෙවින් පීටර්සන් එංගලන්ත කණ්ඩායමෙන් එංගලන්ත ක්‍රිකට් වලින් ඉවත් කරන්න එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා. හැබැයි එහෙම වුණා කියලා එංගලන්තයේ ක්‍රිකට් වැටුනේ නැහැ. ඉතින් ඒ නිසා පුද්ගලයන් වෙනුවෙන්, ක්‍රීඩකයන් වෙනුවෙන් නෙමෙයි තීරණ ගත යුත්තේ, රටක ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙනුයි තීරණ ගත යුත්තේ කියලා විදුව දකින්නේ. විදුගේ ටර්නින් පොයින්ට් එක නම් අඩිල් රෂීඩ් ලබා ගත්ත බාබර් අසාම්ගේ උඩ පන්දුව. අඩිල් රෂීඩ් 2020 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයේදී විකට් මේඩන් එකක් ක්‍රියාත්මක කරපු සිව්වන පන්දු යවන්නා බවට පත් වුණා. 2009 වසරේදී මොහමඩ් ආමීර් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවත්, 2012දී ඇන්ජලෝ මැතිව්ස් බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිවත්, 2016දී සැමුවෙල් බද්රි එංගලන්ත කණ්ඩායමට එරෙහිවත් අවසන් මහා තරගවලදී විකට් මේඩන් ක්‍රියාත්මක කරලා තිබෙනවා. හැබැයි මේ අතරින් තරගයේ පරාජයට පත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම විතරයි. සෑම් කරන් මේ තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මානය හිමි කරගන්න සමත් වුණා. බෙන් ස්ටෝක්ස් තමන්ගේ පළවෙනි 2020 අන්තර්ජාතික අර්ධශතකය මේ තරගයේදී වාර්තා කරන්න සමත් වුණා. ෂඩත් ඛාන් 2020 අන්තර්ජාතික කඩුලු 98ක් දබා ගනිමින් පාකිස්තානය වෙනුවෙන් වැඩිම 2020 අන්තර්ජාතික කඩුලු ලාභියා බවට පත් වුණා. වර්ෂාවෙන් වෙච්ච බලපෑම් හැරුණකොට ඉතාමත්ම හොඳ ලෝක කුසලාන තරගාවලියක අවසානය මේ විදිහට සටහන් වුණා. කෙසේ වෙතත් මේ ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ අර ආසියා කුසලාන තරගාවලියෙන් පස්සේ අපේ ක්‍රීඩකයන්ට මල් මාල දාපු සමහර කට්ටිය මේ වෙනකොට නොයෙකුත් අවලාද නගන්න පටන් අරන් තියෙනවා. තමන්ගේ අර සුපුරුදු ටොක්සික් ගතිය එළියට දෙන්න සමත් වෙලා තියෙනවා. ඉතින් සමහරු කියනවා අපේ කාලේ නම් එහෙම වුණේ නැහැ හාමුදුරුවනේ කියලා. හැබැයි ඒ කොහොම කිව්වත් ඒ කාලෙත් එහෙම වෙලා තියෙනවා අපි හාමුදුරුවනේ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද ඔය හොඳටම කළා කියන කට්ටියත්
හොඳටම කරපු කාල වගේම නරකටම කළපු කාලත් ඉතිහාසය තුළ තිබිලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි වැඩිදුරටත් කතා කරමු. ඒ වගේම ඇෆ්ගනිස්තාන තරගාවලිය පිළිබඳව සහ අපේ කණ්ඩායමට නැගෙන නොයෙකුත් අවලාද අපහාස චෝදනා පිළිබඳව ඉදිරි වීඩියෝ වලින් විදු ඉක්මනින්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට දවසේදී මේ වීඩියෝ වල පළවෙනි වීඩියෝ එක ඔබ වෙතට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම LPL තරගාවලිය නවත්තන්න ඕනේ වගේ කතා බහක් මේ රට තුල ඇති වෙලා තියෙනවා. හැබැයි LPL තරගාවලිය නවත්තන්නේ නැහැ කියන එකයි විදුගේ දැනීමට අනුව නම් කියන්නට තියෙන්නේ. මොකද LPL තරගාවලිය තුලින් රටක් විදිහට අපි ලබාගත්තු ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මේ අඩුපාඩු નિවරදි කරගෙන ඉදිරියට යනවා මිසක් තරගාවලියක් නවත්තන එක විසඳුම නෙමෙයි කියලයි විදු දකින්නේ. ඉතින් මේ සියලු දේවල් පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. අපේ කොල්ලන්ට කියන්න තියෙන්නේ එළබෙන ඇෆ්ගනිස්තාන ටුවර් එක ටාගට් කරලා ඒක ફોકસ කරලා වැඩ කරන්න කියන අය ඕන දෙයක් කියයි. ඔයාලා ක්‍රිකට් ගහලා ක්‍රිකට් වලින් ඒගොල්ලන්ට පිළිතුරු දෙන්න. එතකොට ක්‍රිකට් දන්න මිනිස්සු ඔයාලත් එක්ක හැමදාමත් ඉඳී කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, bell icon එකක් tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න පුළුවන්. සමාජීය කතාවෙන් ආందోళනාත්මක කරුණු වලට පිළිතුරුත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනින්ම හම්බ වෙනවා. ඒ නිසා ක්‍රික් විදු subscribe කරලා තියාගන්න. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.